ලදරු ඒකක බිහි කරලා තිබෙන හැම තැනකටම රෝහලකට එක ගානේ අපි ගිලන් රට 10ක් මේ වර අපි ලබා දෙනවා. ඒගොල්ලෝ වෙනමම පුහුණුවලත් ඒ දියන් සහ වෛද්‍යවරුන් ඒකේ ප්‍රවාහනය කරනවා ඒ නව ජන්ම ලදරුවන්ව. මේ අනුව තව 40ක් අපිට තියෙනවා බෙන්ස් ගිලන් රට බෙදා හැරින්නට. අපි ඒවත් නොබෝදනකින් බෙදා හරිනවා. හැම රෝගීන්ට අවශ්‍ය හැම පහසුකමක්ම අපි ලබා දීමට තමයි මේ රජය අපි තීන්දුව කළ තිබෙන්නේ. දවස් 52 අර්බුදය තුල ඖෂධ 216ක් ආපහු වෙනකොට හිඟ වෙලා තියුණා නේ පිළිකා ඖෂධ පවා නැති වුණා. ඒ තමයි දවස් 52 පෙරළියේ ප්‍රතිඵල. නමුත් තව ටික කලකින් අපි සම්පූර්ණ නැවත ඖෂධ කිසිදු හිඟයකින් තොරව අපි ඖෂධ ලබා දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිගැනීම අනුව ලෝකයේ තියෙන හොඳම නිදහස් සෞඛ්‍ය සේවය තියෙන ලංකාවෙත් කියුබාවෙත් කියලා තමයි ඔවුන්ගේ අලුත්ම වාර්තාවල සඳහන් වෙන්නේ. අලව රෝහලට ගිලන් රථයක් මං ඉල්ලලා තමයි මගේ පළවෙනිම ලියුමත් සංකරලා බාර දුන්නේ. මට ඒක ඉතාම කෙටි කාලකින් මාසකකින් පමණ අතරපත් වුණාද තාම සතුට වෙනවා ඒකම ස්තුතිවන්ත වෙනවා. අලව්වට නොයෙක් නොයෙක් අතුරු බාධා කරදර තිබුණා ගිලන් රථ සම්බන්ධව. අපි කාගෙත් වගකීමක් තිබෙනවා ජනතාවගෙන් මේකේ ගමන් කරන රෝහල් කාර්ය මණ්ඩලය මේ ඉතාම ආදරෙන් තමුන්ගේ පුද්ගලික දෙයක් පාවිච්චි කරන විදියට පරිහරණය කරන්න ඊටත් වඩා හොඳට පරිහරණය කරන්න. මොකද වටිනා නියම ගිලන් රථයක් සාමාන්‍ය රථයක් ගිලන් රථයක් බවට පත් කරපු එකක් නෙමෙයි. ඒකින්ද සම්පූර්ණ වටිනාකම තියන්න මේක හරියට පාවිච්චි කරොත් අපිට තවත් ගිලන් රථයක් ලබා ගන්න පුළුවන්.